අංගිතන්නේ මට ඔයගොල්ලන් එක්ක කතා කරන්න දෙයක් ඉතුරුලා ඇති කියලා. කමන්නේ. මම වෙච්ච දේ විස්තර කරලා දෙන්නම්. මම ලංකාවට ආවට පස්සේ මගේ තාත්තට ඕන වුණා රන්තරු එක මට බාර දෙන්න. හැබැයි මට ඒ විදිහ ආරංචි කර තිබ්බේ රන්තරු එක බොහොම අමාරුවෙන් දුවන්නේ කියලා. මට ඒ තත්ත්වයෙන් රන්තරු එක බාර ගන්න කිසිසේත්ම උනාවක් තිබුණේ නැහැ. ඒ වගේ මම දැනන් හිටියා අපේ මිනිස්සු අතර කොච්චර මනුස්සකම තිබ්බත් බිස්නස් එකේදී ඒගොල්ලන් ගොඩාක් දුර්වලයි කියලා. අන්න ඒ හින්දා මං හිතුවා සතිය දෙකක් මෙතන සේවකයෙක් හැටියට වැඩ කටයුතු කරන්න. ඒ කාලය තුල මට කීප දිනක අඳුර ගන්න සෑහෙන කාලයක් ගියා. හැබැයි ඒ කාලය තුල මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. අපි අද ඉඳන් වැඩ පටන් ගමු. මම සසංක. සසංක මුදුන්කොටුව. ලන්ඩන් යුනිවර්සිටි එකේ බිස්නස් මැනේජ්මන්ට් පිළිබඳව උපාධියක් මට තියෙනවා. මම ලංකාවට ආවේ පෝස්ට් ග්‍රැජුවේට් එක කරලා ආපහු යන්න හිතාගෙන. ඒත් මට මගේ තාත්තගේ ඉල්ලීම ඉෂ්ට කරන්න සිද්ධ වුණා. මං කිසිම දෙයක් මේ හදිස්සිය වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. එතන හැමදේම බලා කියාගන්නේ මිස්ටර් රුවන්. හැබැයි මං හැමෝගෙම එක දෙයක් ඉල්ලනවා. එකම එක දෙයක් ඉල්ලනවා. තමුන්ට තමුන් අවංක වෙන්න. එච්චරයි. අපි අදින් වැරදි සිද්ධ වෙන්නේ තමුන්ට තමුන් අවංක නැති වුණාම. තමුන් යම් කිසි දෙයක් කරන්න යද්දී තමුන් ගෙදර තත්තු කරලා අහන්න. මේ කරන දේ හරිද වැරදිද කියලා. තමුන්ගේ හිත කියනවා නම් මේ දේ වැරදි කියලා. ඒ දේ කරන්න එපා. මට එච්චරයි ඕනේ. මිස්ටර් සැම්සන්. මේ ආයතනයෙන් අයින් කරපු ක්‍රිස්ටෝපර්ව මේ ආයතනයට නැවත වතාවක් සප්ලයි කෙනෙක් හැටියට ගෙනෙද්දී තමුන්ගේ හිත කිව්වේ නැද්ද මේ කරන දේ වැරදි කියලා? තමුන් මේ දේ කරේ හිතට එකඟව නෙවෙයි නේද? ආ? ඇත්තටම බුදු සර් මගේ දෙයියන් බල්ලා මගේ අම්මා තාත්තා බල්ලා අමුදරුවෝ බල්ලා මගේ ඇති ඒ වෙලාවේ තමුන්ගේ හිතට තමුන් එකඟුණා නම් ඔය වැරද්ද සිද්ධ වෙන්නේ නැහැ. මං කියන්නේ කාටවත් රන්තරුවකට අවංක වෙන්න කියලා. ඕන කරන්නේ තමුන්ට තමුන් අවංක වෙන එක විතරයි. එහෙම වුණොත් තමුන්ගේ අතින් කාටවත් වරද්දක් සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? තමුන් හරි දැනගන්න තියනවද? වන්දනා මැරි කරනින් දස් වෙනවා කිව්ව නේද? ප්‍රශ්නයක් නෑ. තමුන්ගේ කසාද ජීවිතේට රස්සාව ප්‍රශ්නයක් වෙනවා නම් තමුන් ඒ දේ කරන්න. මට කවුරුත් මෙතන බලෙන් තියාගන්න කිසිම උවමනාවක් නෑ. තේරුණාද? වන්දනා අද දවස ඇතුළත මට අසීම් ලිපිය ගැල බාර දෙන්න. රයිට්. එහෙනම් කාටවත් වෙන මොකුත් ප්‍රශ්නයක් නෑනේ. හොඳයි. එනං ගිහිල්ලා වැඩ පටන් ගන්න. සසංකයා
අදම මචං ඔෆිස් එකේ වැඩක් කරෙන්නේ නැති වෙයි. සේන වගේ තක්බීරි විලා ගියේ මචං. කමන්නේ. අද තෝ නිකන් හිටපුවා. එමේ. ඇයි සසං කිය උඹ අන්දනට අයින් වෙන්නේ කේ? ඒක ඉතින් යයි කැමතනේ. मेतन रही අපේ තුන් හිතකවත් තිබුණ නෑ චාරුණීව නැටුම් පැත්තට යවන්න. කොහෙද ඉතින්? මේ අපිටත් හොරෙන් ඉගෙනගෙන ඇවිල්ලානේ. මම නම් හිතන්නේ ටිකක් වෙනස් විදියකට. අපේ දුව එයා කැමැත්තේ කරනවට මම දුක් වෙන්නේ නෑ. හේ වුණාට කවුද ඉතින් නැටුම් ගණන් ගන්නෙ? තන කට කැලා කියන්න පුළුවනේ. ඇත්තම කියනවනම් මමත් වෙන නටුම ගැන නම් හිතන් හිටියේ ඔහොම තමයි. මේ රවිනාත් පුංචි කාලේ ඉඳලම නටන්නම තමයි හිත. මටයි නෝනටයි නම් ඕන කරලා තිබුණේ කවදාරි මෙයාව හොඳ දොස්තර කෙනෙක් කරන්න. මොන අපිට බැරි වුණානේ මෙයාව නටුම් වලින් ගලව ගන්න. මෙයා පුතාට වේවැල කැඩෙන කම්ම ගහලා ඇති. නටුම නවත්තන්න කියලා. අපේ පවුල් දෙකේම දූලා පුතාලා හොඳ ලুকু රස්සාවල් කරන උදවිය. මගේ ලොකු දුව ලෝයර් කෙනෙක්. දෙවනියා ડોක්ටර් කෙනෙක්. මෙයා තමයි බාලයා. ආ. ඊටකොට මෙයා විතරයි ඉගෙනගෙන නැත්තේ. මාත් හිතුව එහෙම තමයි. හිතුවා විතරක් නෙවෙයි මම මෙයාට හොඳටම බැනලා තියෙනවා. මෙයා අපේ නම්බු නැති කරන්න හදනවායි කියලා. මෙයා මෙයාගේ නටුම් කලාවේ ඉහළම උපාධිය දක්වා ඉගෙනගෙන තියෙන්නේ. ඒක අපිට කියන්න බෑ මෙයා ඉගෙනගෙන නැහැ කියලා. අනිත් එක මෙයා තරම් අනිත් දෙන්නම හම්බ කරන්නේ නැහැ.